අපි දන්නවා විශේෂයෙන්ම මිත්‍යාව පතනම් කරගත්ත දේශපාලනයක් ඉතාමත් වේගෙන් අපේ රට තුළ ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි මේ කරුණ ඔබ දන්නවා මේ විදිහට විශේෂයෙන්ම යම් වෙද මහත්තය කියා ගන්නා ධම්මික පැණියක් පදනම් කරගෙන අද මේ සමාජයේ වෙන කලබගෑනියක් පත් කළා තියෙනවා. හැබැයි අපි දන්නවා විවිධ සමාජ ජාලා තුළ විවිධ පුද්ගලයන් දැන් මේක ඉතුරු ඉතුරු කරන තැනට විවිධ දේවල් හදමින් යනවා. හැබැයි අපි අලුත් ව්‍යාපත් ලෙස අපි කල්පනා කරන දේ තමයි මේ මිත්‍යාව මත එන දේශපාලනය. තේරුම් ගත්තේ නැති වුණොත් අපි හිතනවා සමාජයක් විදිහට අපි ලොකු ඛේදවාචයකට මුහුණ දෙනවා කියලා. ඒ නිසා මේ මිත්‍යාව ඒ වගේ මිත්‍යාවත් එක්ක තියෙන දේශපාලනය, ඒ දේශපාලනයත් එක්ක තියෙන ඉතාමත් කුප්‍රකට ව්‍යාපාරික අරමුණු කියන මෙන්න මේ තුන එකට තේරුම් ගත්තොත් විතරයි අපිට සමාජයක් ලෙස මෙතනින් එළියට අඩියක් තියන්න පුළුවන්කම තියෙන්නේ. අපි දන්නවා අවුරුදු 72ක් පුරාම අපේ රටක් ලෙස මිනිසුන් ලෙස නැගිටින්න බැරි වෙච්ච කාරණා ප්‍රධාන කාරණා ගොඩක් තියෙන අතර ඒ කාරණේ ප්‍රබල කාරණාවක් තමයි මිත්‍යාව කියන දේ. ඒක අපි විශ්වාස කරනවා අපේ පොඩි කාලේ ඉඳන් අපේ ඇඟට අපේ ලේවලට දැන් එක මිත්‍යාව බද්ධ වෙන්න පටන් අරගෙන තියෙනවා. අපි දන්නවා අපේ අම්මලා පොඩි කාලේ ඔන්න බබෝ බිල්ල එනවා කියලා බය කරන්න පටන් ගත්ත වෙලාව ඉඳන් අපි ඉස්කෝලේට ගියාට පස්සේ අපිට ඉස්කෝලේ මතු කරන සමහර ඉබ්බාර වැටුනේ කොහොමද කියලා ඇහුවට පස්සේ ළමයි කට නිසා තමයි වැටුනේ කියන තැනට අපේ මනස අපේ ඇඟ දැන් මිත්‍යාවෙන් පුරවලා තියෙනවා. මේ සිස්ටම් එක ඇතුලේ එහෙම මිනිස්සු තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි දන්නවා උදේ පටන් ගත්තාම ලංකාවේ තියෙන මාධ්‍ය ආයතන සැලකිතු ප්‍රමාණයක් මිත්‍යාව වපුරන තැනට උදේ පාන්දර සිට පටන් අරගෙන තියෙනවා. ප්‍රධාන පුවත්පත් සියල්ලම ගත්තොත් එහෙම මිත්‍යාව වපුරන වැඩකට අත තියලා තියෙනවා. එතකොට මේ 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 ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දැන් මේක දකින්න ඕනකම තියෙන්නේ. මොකද මේ සිස්ටම් එකට මේ අපේ ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න ටික උත්තර ප්‍රශ්න වලට ඇත්තටම උත්තර දෙන්න බැරි වුණාට පස්සේ මිත්‍යාව මත යන මිනිස්සු දිගටම පාත්තාගෙන යනක මේ සිස්ටම් එකට හොඳයි. මොකද මිත්‍යාව පැත්තකට දාලා මේ මිනිස්සු ඇත්ත ප්‍රශ්න කරන්න ගත්තොත් අපි දන්නව අනිවාර්යෙන් මේ සිස්ටම් එකට පැය 24ක්වත් ඉන්න ඉඩ තියන්නේ නැහැ. ඒක නිසාම මේ සිස්ටම් එක රකින්න විශේෂම කුප්‍රකට ව්‍යාපාරිකයෝ මේක මෙහෙවන සිස්ටම් එක මෙහෙවන කට්ටිය සියල්ලම මිත්‍යාව අනිවාර්යෙන් මේ සමාජය තුල ඉතාමත් දැනුවත්ව ඒක ව්‍යාප්ත කරන්න මැදිහත් වෙමින් තියෙනවා. එතකොට ඒක ඒ විදිහට තේරුම් ගත්තේ නැති වුණොත් අපි මේක පැණිමුට්ටියකින් නැත්තම් කාලියම්මගේ ප්‍රශ්නෙන් මේක බේරන්න බෑ කියන එක තමයි අපි දකින්නේ. අපි දකින්න දේ තමයි විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ ජනාධිපති මැතිවරණය ආසන්න වෙද්දී සමහර විශේෂයෙන්ම එක් මාධ්‍යයක් මැදිහත් වෙලා විශේෂයෙන් මේ සමාජයට ණය පෙන්වන්න පටන් ගත්තා. අද ඒ ණයා බලන්න ගිය මිනිස්සු ආයේ නැවත ප්‍රශ්න කරනවාද ඒ ණයට දැන් මොකද වුනේ කියලා. ඒ හාමුදුරුවන්ගෙන් දැන් ප්‍රශ්න කරනවා. ඒ ණය පෙන්නපු මාධ්‍යෙන් අද මිනිස්සු ප්‍රශ්න කරනවා. අද මිනිස්සුන්ට ඒව අමතක කරලා ඒ ණයා මතකත් නැහැ, ආපු විදිහ මතකත් නැහැ. ඒක අමතක කරලා ඒ ප්‍රශ්න ඉවර කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දකින්නේ විශේෂයෙන් මේ ධම්මික පැණියගේ අදාළ කරන දේශපාලන ක්‍රියාවලිය. මොකද අපි දන්නවා විශේෂයෙන්ම කොවිඩ් පළවෙනි රැල්ල ආපු වෙලාව ඉඳනුත් දෙවැනි රැල්ල ඇතුළේ විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් සංවාද කරගෙන ගියා. ඔවුන්ට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර දෙන්න ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම තියෙනවා. ඒව ඔවුන් දැන් පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඒව අත්හදා බලන්න මැදිහත් වෙන්න කියලා. හැබැයි මේ කිසිදු ආයුර්වේද ප්‍රතිකාරයකට නැති මාකට් එකක් නැති අවස්ථාවක් විශේෂයෙන්ම එක් මාධ්‍යයක් මැදිහත් වෙලා මේක එක විදිහකට දෙන්න පටන් ගන්නවා. අර ණය පෙන්නපු මාධ්‍ය ආයතන මේකට මැදිහත් වෙනවා මේක ප්‍රොමෝට් කරන්න. එතකොට ඒක ඇතුලේ විශේෂයෙන්ම එක වෙලාවක එම මාධ්‍ය ආයතන ඇතුලේ චැට් ෂෝ පටන් ගන්නවා. සමහර ඇමතිවරු ඇවිල්ලා අර ධම්මික කියලා කියන ඔය මහත්යත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ නිසා එවැනි නාටක තිරපිටපත මේක ඇතුලේ ලියවෙන්න පටන් ගන්නවා. ඒ ලියවෙන්න පටන් ගන්නවත් එක්කම තමයි අපි දැක්ක දේ තමයි මේක ඇතුලේ විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා තමන්ගේ මැදිහත් වීමෙන් කියලා මේ බේත් හදන්න විශාල යන්ත්‍ර චූත්‍ර මේ ධම්මික මහත්යර ගිහිල්ලා බාර දෙනවා අපි දකිනවා. එතකොට ඒවා මේ සමාජය ඇතුලේ මේක පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ෂෝ එකේ ඇත්තරම අපි හිතනවා පව්, ඒ කියන්නේ මේ කුප්‍රකට ව්‍යාපාරිකයන්ගේ සහ මේ දේශපාලන අරමුණු විසින් පවිත්‍ර වන්‍යාරච්චි ඇමතිවරයා. ඒ ඇමතිවරියත් මේකත් පාවිච්චි කරලා මේ පැණිය වීලා පෙන්නනවා, ඒවා මීඩියා ඇතුලේ පෙන්නනවා. දැන් මේ ඇමතිවරයාත් මේක වැඩි සෙට් වෙලා ඉන්නේ. ඒක නිසා මේක හොඳයි මේක කරන්න දෙන්න කියලා. breaking.lk